අයිබෝවන් හරිද හරියටම කියන එන සියත ටීවී ප්‍රධාන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල රාජ්‍ය ඇමති පියල් නිශාන්ත ඇතුළු පෞලේ සමාජිකයන් කිහිප දෙනෙකුට කොවිඩ් ආසාදනය වෙයි කොවිඩ් වැළඳුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවත් 4 දක්වා ඉහළට අධ්‍යාපන ඇමති ජීඑල් පීරිස්සන් නිරෝධායනයට පවතින තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු සභාවාරයේ හෙට සහ අනිද්දාට සීමා වෙයි බස්නාහිර පළාතේ සියලු පාසල් ඉදිරි සති දෙක තුල විවෘත කිරීමේ සූදානමක් කොටස් වෙළඳපොළේ යලිත් වාර්තාවක් පිහිටුවයි කොටස් වෙළඳපොළේ වර්ධනයට හේතුව පම්ප් ඇන්ඩ් ඩම්ප් විපක්ෂය පහදයි ඊසි කැෂ් ප්‍රමේයට කුඩු ජාවාරමේ නිරත වූ අනුරාධපුර පොලිසියේ කොට්ටාෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති අත්ලංගුවට නැගෙනහිර පර්යන්තයට විදේශ ආයෝජකින් එකතු කර ගැනීම ගැන දේශප්‍රේමියෙක් ලෙස මම සතුටු වෙනවා මංගල කියයි ඔය හැරෙන්නේ පොල් පැලේ කන්න කියලා අපි දන්නවා සීබීගෙන් මංගලට පිළිතුරු රාජිත ඇතුළු තිදෙනෙකුට අධිචෝදනා කොවිඩ් වසංගතය හමුවේ සරු ඌ ව්‍යාපාර අනුරගේ පැහැදිලි කිරීම දැන් දේශීය පුවත් කොළඹ කොටස් වෙළඳපළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශක ඒ ඉහළම අගය අද වාර්තා වුණා මේ වසර 10කට පසු සියලු කොටස් මිල දර්ශක ඒ වැඩිම අගය ලෙසද වාර්තා වෙනවා කොළඹ කොටස් වෙළඳපොළ තවත් වාර්තාවක් පිහිටුවමින් සියලු කොටස් මිල දර්ශකය අද සිය ඉහළමගේ වාර්තා කිරීමට සමත් වුණා අද දිනේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7922.66ක් ලෙස දක්ුණු අතර එය පෙර දිනට සාපේක්ෂව ඒකක 188.9ක ඉහළ යාමක් මීට පෙර සියලු කොටස් මිල දර්ශකයේ වැඩිම අගය 2011 වසරේ පෙබරවාරි මාස 14 වන දින වාර්තා වූ අතර එහි අගය ලෙස සටහන් වුණේ 7811.8ක් අද දින රුපියල් බිලියන 12.18ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබෙනවා එහිදී එක්ස්පෝ ලංකා රුපියල් බිලියන 1.55ක් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් රුපියල් බිලියන 1.35ක් LOLC හෝල්ඩින්ග්ස් රුපියල් බිලියන 1.31ක් ලෙස එම සමාගම්වල රුපියල් බිලියන 1 මූ කොටස් ගනුදෙනු වාර්තා වී තිබෙනවා මේ අතර අද දින කොටස් ගනුදෙනු 67000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එය මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් තුල වාර්තා වූ වැඩිම ගනුදෙනු සංඛ්‍යාවයි මේ අතර කොටස් වෙළඳපොළේ වර්ධනය පිළිබඳව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා සහස්‍ය කියලා සමාගමකුත් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වෙනවා මොකටද මේ සහස්‍ය සමාගම දැනට තියෙන සියලුම අධිවේගී මාර්ග ඒ වගේම අනාගතයේ හදලා ඉවර වෙන සියලුම අධිවේගී මාර්ග ඒ වගේම අධිවේගී මාර්ග ආශ්‍රිත සියලු ඉඩම් මේ සමාගමට අයිති වෙනවා මේ සමාගමත් කොටස් වෙළඳ පොලේ ලයිස්සුගත කරනවා ආණ්ඩුව මොකද්ද මේ කරන්නේ බලයට එන්නේ ඉස්සෙල්ල අරගොල්ල අරක විකුණනවා මේක විකුණනවා කියලා අපේ ආණ්ඩුවට කෑ ගැහුවා හැබැයි එක බින් අඟලක් සින්නක් කරව විකුණපු නැති ආණ්ඩුවක් තමයි පහුගිය ආණ්ඩුව බොරු දේශප්‍රේමීත්වය හරහා ජනතාව රවට්ටලා දවල් මිගෙල් රෑ ඩැනියල් ගේම් එකක් තමයි ගහන්නේ මේ වගේම අපිට මතකයි 2015 ට ඉස්සෙල්ලත් හිටපු ගමන් කොටස් වෙළඳ පොලේ එකපාරට වර්ධනයක් නැති වෙනවා එකපාරට කඩාගෙන වැටෙනවා ඊට පස්සේ මේ පිළිබඳව කොමිෂන් සභාවක් තිව්වා මොකද්ද මේ කොටස් වෙළඳ පොලට සිද්ධ වෙන්නේ මෙතන තියෙන අක්‍රමිකතාව මොකද්ද කියලා අපි කියනවා ආණ්ඩුවට ඒ කොමිෂන් සභාව වාර්තාව ඉදිරිපත් කරන්න එතකොට ගොඩක් ඔයි වියත් කියලා ඉන්න සමහර මැති ඇමතිවරුන් Taman කොටස් වෙළඳ පොලේ එදා කරපු ජාවාරම් පිළිබඳව එළියට අවබෝධ වෙයි කියන එක අපි මේ වෙලාවේ මතක් කරනවා කොටස් වෙළඳ පොල ගැන සිද්ධ වෙන මහා වංචාව මේගොල්ලෝ පම්ප් ඇන්ඩ් ඩම්ප් කියන සිස්ටම් එකකින් තමයි දැන් මේක මේ යන්නේ මොකද පම්ප් කියන්නේ කොටස් වෙළඳ පොළ තියෙන ස්වභාවික කොටස් වෙළඳ පොළේ හැසිරීම වලක්වලා ඒක එකපාරටම විශාල වශයෙන් කොටස් වෙළඳ පොළ ප්‍රසාරණය කරනවා එතකොට කොටස් වෙළඳ පොළ පුම්මනකොට ෂෙයා මාකට් එකේ තියෙන යම් යම් කොටස් වල මිල කෘත්‍රිම විදිහට ඉහළ යනවා එතකොට මේ වංචාව මේ සූදුව හරියට දන්නේ නැති බොහෝ ආයෝජකයින් පම්ප් කිරීම මගින් උස්සලා තියෙන කොටස් වැඩි මිලකට අධික මිලකට මිලදී ගන්නවා. ඒක કૃතිම දෙයක් වෙන නිසා ඒ මිල එහෙම මායාපහ බිමට වැටිලා ඒ මිල පහලට අදවටුනට පස්සේ මේ ගැටේට අහු වෙන අපේ රටේ යම් යම් ආයෝජකයෝ ආපහ විශාල වශයෙන් පාඩු ලබනවා. දැන් මේ තමන්ගේ ගජ මිතුරන්ට මුදලක් හම්බ කරගන්න සලස්මක් තමයි මේ කොටස් වෙළඳ පොළ કૃතිමව උත්තේජනය කරනවා, કૃතිමව පුම්බනවා, ආපහ ස්වභාවිකව වැටෙනවා. පම්ප් ඇන්ඩ් ඩම්ප් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. එමෙන්ම රාජ්‍ය අමාත්‍යවරයාගේ පවුලේ සමාජිකයන් කිහිප දෙනෙකුද COVID ආසාදනය ලෙස තහවුරු වී ඇති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. මේ අතර රාජ්‍ය අමාත්‍යවරයාගේ ආශ්‍රිතයෙකු වූ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ස්වය නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.
රාජ්‍ය මාධ්‍ය පියල් නිශාන්ත මහතාටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී රාජ්‍ය මාධ්‍යවරයා ආසාදිතක බවට තහවුරු වී ඇති බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනන්දු මහතා සියත අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ. එසේම රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳ ඇතුළු පවුලේ කීප දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන බවයි කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී. සිංහබහු මහතා සඳහන් කළේ. ඒ අනුව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගත් අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා හට සොයා නිරෝධාරණය වන ලෙසටයි සෞඛ්‍යංශ දැනුම් දී ඇත්තේ. රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය 16 වනදා කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමකටද සහභාගී වී ඇති අතර ඊට පුද්ගලින් 60කට අධික පිරිසක්ද සහභාගී වී තිබෙනවා. හොරණ ප්‍රදේශයේ ඉදි වූ ටයර් කර්මාන්ත ශාලාව විවෘති කිරීමේ අවස්ථාවටද රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සහභාගී වී සිටි අතර එම අවස්ථාවට ජනාධිපතිවරයා මැති ඇමතිවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් මන්ත්‍රීවරුන් මෙන්ම ව්‍යාපාරිකයින් ඇතුළු ආරාධිතින් රැසක්ද එක්ව සිටියා. අලුත්කම පොලිස් ස්ථානයේ නිලධාරීන් 5 දෙනෙකු කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනෙක්, පොලිස් සැරයන් වරුන් දෙදෙනෙක් හා පොලිස් පරීක්ෂකවරයෙක් ඊට ඇතුළත්. ඒ අනුව ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින් 14 දෙනෙකු නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. කමරුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ හේතුවෙන් අදාළ පොලිස් ස්ථානයේ නිලධාරීන් 65 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කරනු පවයි මාතර කොට්ටාෂ බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හිරත් මහතා ප්‍රකාශ කළේ. අනුරාධපුර භික්ෂු විද්‍යාලයේ අනාධ්‍යන කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකුට හා පරිපාලන අංශයේ නිලධාරීවරයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව ආශ්‍රිතේ නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. මේ අතර නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමලයේ මණ්ඩපයේ සංනිවේදන හා ව්‍යාපාර අධ්‍යන පීඨයේ සිසුන් දෙදෙනෙකු හා සිසුවියක් COVID-19 ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. කෙසේ වෙතත් අදාළ සිසුන් ආසාදිතින් ලෙස තහවුරුවද විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බවටයි විශ්වවිද්‍යාල සිසුන් චෝදනා කරන්නේ. සියත අප ප්‍රවෘත්ති තුලින් මෙම පුවත වාර්තා කිරීමත් සමග අදාළ සිසුන් රෝහල්ගත කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය කටයුතු කර තිබෙනවා. අදාළ සිසුන් තිදෙනා දැනට දින කිහිපයකට පෙර ආසාදිතින් ලෙස තහවුරු වී ඇති අතර එවැනි පසුබිමක එළවෙන 22 වනදා විභාග කටයුතු පවා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප විශ්වවිද්‍යාලයේ සංනිවේදන හා ව්‍යාපාර අධ්‍යන අංශයේ පීඨාධිපතිවරයාගෙන් සිදු කළ විමසීමකදී ඇය ප්‍රකාශ කළේ විභාග කටයුතු පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡාකට තීරණයක් ගැනීමට කටයුතු කරන බවයි. හැටන් දික්කොය වනරාජා වත්ත පහල කොටසේ පදිංචි වයස අවුරුදු 3ක පිරිමි දරුවෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. අදාළ කුඩා දරුවා දැඩි ලෙස රෝගාතුර වීම හේතුවෙන් දික්කොය මූලික රෝහල වෙත ඇතුළත් කර අවස්ථාවේදී සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී ආසාදිතෙකු ලෙස තහවුරු වී ඇත්තේ. ඒ අනුව දික්කොය මූලික රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු, හෙදියන් සිව් දෙනෙකු සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු ඇතුළු 9 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්න දුව පිවිසුමේදී සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී එක් පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතක බවට තහවුරු වී තිබෙනවා. මේ අතර මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කටයුතු සිදු කළ පොලිස් නිලධාරීන් පිරිසකට COVID-19 වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇති අතර මේ වන විට එම පොලිස් ස්ථානයට අයත් සියලු නිලධාරීන් නිරෝධායනය සඳහා යොමු කර පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු ආවරණය කිරීම සඳහා වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් අනුයුක්ත කර තිබෙනවා. කෙසේ වෙතත් ශ්‍රී දළදා මාලිගයේ කාර්ය මණ්ඩලයේ කිසිදු සමාජිකයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී නොමැති අතර ශ්‍රී දළදා මාලිගාවේ දෛනික තේවාවන් ඇතුළු පූජාපත් පිළිවෙත් අකණ්ඩව මල්වතු අස්ගිරි මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා පෙරදැරිව දියවඩන නිලමේ තුමන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිරිත් ප්‍රකාරව සිදු කෙරෙන බවයි දළදා මාලිගාවේ මාධ්‍ය ඒකකයේ විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 8ක් පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. එලෙස මියගිය පුද්ගලින් අතරට වයස අවුරුදු 27ක පිරිමි පුද්ගලෙක්ද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 264 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ අතර යුක්‍රේනයේ සිට පැමිණි සංචාරකයන් පිරිසක් අද සීගිරිය නැරඹීමට පැමිණ ඇති අතර උදයන්ග වීරතුංග මහතා විසින් මෙම සංචාරකයන් පිරිස උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ මේ ආකාරයෙන්. යුක්‍රේන සංචාරකින්ගේ පැමිණීම සම්බන්ධයෙන් විශේෂ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පළ කළේ මෙවන් අදහසක්. මිලියන 42කට වැඩි ආදායම මේ කාල සීමාව තුළ පයිලට් ප්‍රොජෙක්ට් එකෙන් අපිට ආදායමක් රටට ලැබිලා තියෙනවා. සංචාරක ශේෂ්ඨය කියන්නේ ලංකාවේ තුන්වෙනියට විදේශ විනිමය ලබන වැඩිම වාසිදායකම ශේෂ්ඨය. 21 වෙනිදාට අපි සංචාරකට රට අරිනකොට 2500ක්
උපරිමය මට්ටමකට ලංකාවට ගේන්න දවසකට බලාපොරොත්තු ඇතුව මේ කරින්නේ. එතකොට අපි කරන්නේ විදේශිකයින්ට සංචාරය කරන ක්‍රමවේදයක්. අපිට මේ වෙනකොට හෙල්ත් ගයිඩ්ලයින් එක දීලා තියෙනවා මෙන්න මේ ක්‍රමවේදය අනුගමනය කරලා කටයුතු කරන්න කියලා. සෞඛ්‍ය රෙගුලාසිය පූර්ණ වශයෙන් ආරක්ෂා කර ගැනීමෙන් හෙට සහ අනිද්දා යන දෙදින තුල පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමට අද පෙරවරුවේ රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගී වීමට අවස්ථාව ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා විසින් කතානායකවරයාගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා. පසුගිය 13 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම අද පෙරවරුවේ රැස් වුණා. ඒ කතා නායක මහින්ද යාපා අභිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අංශ නිලධාරීන්ගේද සහභාගීත්වයෙන් පැවති මෙම රැස්වීමේදී හෙට සහ අනිද්දා යන දෙදින තුල පමණක් පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. ඒ අනුව එළඹෙන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන්නේ නැහැ. COVID-19 සෞඛ්‍ය රෙගුලාසි පූර්ණ වශයෙන් ආරක්ෂා කර ගනිමින් පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාමට හිදී තීරණය කළ බවයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේ. හෙට පෙරවරු 10ට ආරම්භ වන පාර්ලිමේන්තු රැස්වීමේදී විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් 6ක් සහ රේගු ආඥා පනත යටතේ යෝජනාවක් විවාදයට ගනු ලබන බවද මහලේකම්වරයා සඳහන් කළා. පෙරවරු 10 සිට පෙරවරු 11 දක්වා කාලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාචික ප්‍රශ්න ඇසීම සඳහා වෙන් කෙරෙන අතර එහිදී අසනු ලබන ප්‍රශ්න සංඛ්‍යාව 10කට සීමා කරන බවයි පාර්ලිමේන්තුවේ සම්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර දෙවන දිනේ වන අනිද්දා ජාතික ජන බලවේගී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කර ඇති සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි. පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් කිහිප දිනකෝ ඇතුළුව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සමාජිකයන් සිව් දෙනෙක් අනෙකුත් කාර්යංශවලට අයත් සමාජිකයන් එක්කයෙක් පාර්ලිමේන්තු ආරක්ෂකාංශයට සහ පාර්ලිමේන්තුව පිටත කලාපේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර ඇති සිව් දෙනෙක් COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි පාර්ලිමේන්තු රැස්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹ බීම සඳහා අද මෙලෙස පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස් වුණේ. රටට ආදර්ශවත් වෙන්න ඕන කියලා තමයි අපි දවස් දෙකකට සීමා කරගත්තේ. අඟහරුවාදා සබදාදා විතරයි පාර්ලිමේන්තු රැස් වෙන්නේ. බ්‍රහස්පතින්දා සහ සිකුරාදා රැස් වීම අපි තාවකාලිකව අත්හිටවලා තියෙනවා. පාර්ලිමේන්තු තත්ත්වය බරපතල මොනවත් නැහැ. වාල දාන්නේ නැහැ. වාල දා ඉඩ දෙන්නේ නැද්ද වාල දාන්නත් බෑ. ඒට පාර්ලිමේන්තුව අපි විපක්ෂය ඇටියට රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ පාර්ලිමේන්තු සහභාගී වීමට එතුමාට තියෙන අයිතිය පිළිබඳ අපි කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාව අදී කතා කරලා ලබා ගත්තා. ජයසේකර මන්ත්‍රීතුමාට වගේම එතුමාට සහභාගී වෙන්න අයිතිය තියෙන බව නිල වශයෙන් අපි ඒට කතානායකතුමාට කරුණු ඉදිරිපත් කරලා පැහැදිලි කරනවා. අතර රංජන් රාමනායක මහතාට පාර්ලිමේන්තුවේ රැස්වීම සඳහා සහභාගී වීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. හෙට දිනේදී මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කරුණු දැක්වීමට අවස්ථාව ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා ඉල්ලීමක් සිදු කර ඇති අතර කතානායකවරයා එම අවස්ථාව ලබා දීමට එකඟ වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා විසින් අද නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ. සති දෙකක් තුල බස්නාහිර පළාතේ සියලු පාසල් විවෘත කිරීමට ඉදිරි දින දෙක තුල සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා පැවැත්වීමට තීරණය කර ඇති බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පී. රිස් මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. පෙබරවාරි මාසයේ දෙවන සතිය වන විට මහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඇස්ට්‍රා සෙනෙකා සමාගම විසින් නිෂ්පාදනය කරන ලද ඉන්නත අපේ රටේ භාවිතා කිරීමට පුළුවන් තත්ත්වයක් ඇති වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා අපේ රටය කැරියර් අපේ ස්ථාවරය තමයි මේ අභියෝග වලට මුහුණ දෙන්න ඕනේ. දිගින් දිගටම පාසල් අසා දැමීම තුළින් අපේ රටේ තරුණ පිරිසට විශාල හානියක් සිදු වෙනවා. ජනවාරි 25 වෙනිදා බස්නාහිර පළාතේ 11 වන ශ්‍රේණියේ පන්ති පටන් ගන්නවා. සාමාන්‍ය පෙළ විභාගයේ දැන් අපි දින නියම කරලා තියෙනවා මේ අවුරුද්දේ මාර්තු 1 වෙනිදා සිට 11 වෙනිදා දක්වා. දවස් දෙකකින් අපි සාකච්ඡා පවත්වනවා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් හා ජනාධිපති කාර්ය බලකාය සමග. සති දෙකක් පමණ කාලය තුල බස්නාහිර පළාතේ පාසල් සියලුම ශ්‍රේණි සඳහා විවෘත කිරීමට සෞඛ්‍ය ආරක්ෂක පියවරවලට යටතේ සම්පූර්ණ සැලැස්මක් සකස් කර ගැනීම තමයි මේ සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ. විපක්ෂයක් හැටියට විපක්ෂවල ඉන්න අය රටේ සමාජගත කරන්න උත්සාහ ගන්නවා. අපේ රටේ කොරෝනා මේක තව තවත් වැඩි වෙනව නේද කියන එක, මරණ සංඛ්‍යාව වැඩි වෙනව නේද කියන එක කියන්න පටන් ගන්නවා. මේ අයට ඕන වෙලා තියෙනවා රට වහන්න. ඊට පස්සේ රටේ සල්ලි නැහැ, රට ගෙනියන්න බෑ, අපිට ඕනේ කියලා
කාලකන්ණි සතුටක් ලබන්න සූදානම් වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් තමයි අද වරායේ පර්යන්තය ගැන කතා කරන. දැන් මේ දවස්වල ඊයේ පෙරේදා කටාරින්න පටන් ගත්ත හිටපු අමාත්‍යවරයා මංගල සමරවිරමෙන්. එතුමා පර්යන්තයට එකඟයි කියලා ආණ්ඩු ගන්න තීන්දුව හරි කියන තැනට දැන් කතා කරන්න පටන් ගන්න තියෙනවා. අපි දන්නවා ගොනා හැරෙන්නේ මොකටද කියලා ඒ පොල් පැලේ කන්න කියන එක අපි හුඟාකාරව දන්නවා. ඒ වෙන මොකක්වත් නෙවෙයි අපේ වෘත්ති සමිතිත් එක්ක අපිත් එක්ක ආණ්ඩුවත් එක්ක ගැටණෙන් නැති කරලා ඔහු සතුටක් ලබන්න සිදුනො ඇති කියන එක පෞද්ගලික මම දරන විශ්වාසයයි. එනිසා මෙන්න මේ වගේ කඩක්කප්පල්කාරී ක්‍රියාවන් දැන් ක්‍රියාත්මක කරගෙන යනවා. විදෙස් ආයෝජකයින් මෙරට ගෙන්වා ගැනීම රට විකිණීමක් හෝ පාවාදීමක් බව සිතන්නේ රටේ අනාගත සුභසිද්ධියට වැටබඳින අතලොස්සක් දෙනා පමණක් බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. එමෙන්ම ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සඳහා විදෙස් ආයෝජකයින් එක් කර ගැනීම සම්බන්ධයෙන් සැබෑ දේශප්‍රේමියෙක් ලෙස තමා සතුටු වන බවයි. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජකයන් එකතු කර ගැනීමේ තීන්දුව ගැන මම සැබෑ දේශප්‍රේමියෙක් වශයෙන් ඉතාමත්ම සතුටු වෙනවා. පසුගිය කාලය පුරාම විදේශ ආයෝජකයන් මේ රටේ සංවර්ධනයට එකතු කර ගැනීම රට පාවාදීමක් රට විකිණීමක් දේශද්‍රෝහී ක්‍රියාවක් හැටියට පුන පුනා කියපු දේශපාලන නායකයන් අද එදා මිනිස්සුන්ව රවට්ටන්නට වුන් කියූ බොරු වලින්ම බැටකමින් ඉන්නවා. ඒ බොරු සහ රැවටීම් පාරාවලල්ලක් වෙලා දැන් වුන් හොඳ වැඩක් කරන්න හැදුවත් ඔවුන්වම විනාශ කරන තත්වයකට පත් වෙලා තියෙනවා. ඒක වෙනවා දැක දැක මට සතුටු වෙන්න බෑ. ඒකට හේතුව අපරට සංවර්ධනය කිරීම සඳහා විදේශ ආයෝජකයන් එකතු කර ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් වීමයි. ආරම්භයේ සිටම වගේ පාඩු පිට දුවපු ශ්‍රී ලංකා ගුවන් ආයතනයේද මුළු ඉතිහාසයේම ලාභ ලබා ගත්තේ විදේශ ආයෝජකයන් සමග හවුල් වූ වසර කිහිපය තුළ බව යලි සිහිපත් කරන්නට කැමැති. විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීම රට විකිණීමක් හෝ පාවාදීමක් බව සිතන්නේ අප රටේ අනාගත පරම්පරාවේ සුභසිද්ධියට වැටබඳින අතලොස්සක් පමණකි. ඒ ආයතන දියුණු කරන්නට පවත්වා ගන්න ලාභ ලබන්න විසඳුමක් විකල්පයක් යෝජනාවක් ඔවුන් ළඟ නැහැ. ඊසි කෑෂ් ක්‍රමයට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ අනුරාධපුර පොලිසියේ කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රුපියල් 5 ලක්ෂයක් වටිනා හෙරොයින් මත් කුඩු පැකට් 77ක් සමගින් ඊසි කෑෂ් ක්‍රමයට මත්කුඩු අලෙවිකල අනුරාධපුර පොලිසියේ කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපතිවරයා රුපියල් 5 ලක්ෂයක් වටිනා හෙරොයින් මත්කුඩු පැකට් 77ක් සමග අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ අනුරාධපුර පොලිසිය විසින්. මෙම වැටලීමේදී සැකකාර පොලිස් පරීක්ෂකවරයා සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු වලට අමතරව ඊසි කෑෂ් ක්‍රමයට මත්කුඩු අලෙවි කිරීම සඳහා භාවිත කළ ජංගම දුරකථන 10ක් තවත් ජංගම දුරකථන සිම්පත් 12ක් සහ විද්‍යුත් තරාතියක්ද හමු වී තිබෙනවා. එමෙන්ම විවිධ පුද්ගලින්ගේ පුරවැසි හැඳුනුම්පත් පහක්, රියතුරු බලපත්‍ර දෙකක්, බැංකු කාඩ්පත් දෙකක් සහ මත්ද්‍රව්‍ය අලෙවිය සඳහා භාවිත කළ යතුරු පැදියක්ද පොලිසිය විසින් බාහිරයට ගනු ලැබුවා. සැකකාර පොලිස් පරීක්ෂකවරයා ඊසි කෑෂ් ක්‍රමයට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවට අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වෙත මීට මාස 3කට පමණ පෙර තොරතුරක් ලැබී තිබූ අතර ඒ සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ටාස බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කිත් ශ්‍රී ලංකා ගීගණගේ මහතාට දැනුම් දී ඒ පිළිබඳව විමර්ශන පැවැත්වීමට උපදෙස් ලබා දී තිබුණා. මේ අතර සැකකාර පොලිස් පරීක්ෂකවරයා ඊසි කෑෂ් ක්‍රමයට මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට සූදානම්ව සිටින බවට ලද තොරතුරක් මත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරෙන්වරු තිදෙනෙකු කවරකුළුම් ප්‍රදේශයට ගොස් තිබුණා. එහිදී මත්කුඩු අලෙවි කිරීමට පොලිස් පරීක්ෂකවරයා පැමිණි අවස්ථාවේදී අදාළ පොලිස් නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා. එම අවස්ථාවේ සැකකාර පොලිස් පරීක්ෂකවරයා සිය ජංගම දුරකථනය අසල වෙල්යායකට විසි කර තිබෙනවා. සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වෙල්යායට විසි කරනු ලැබූ ජංගම දුරකථනය පොලිසිය විසින් සොයා ගනු ලැබුවා. මේ පිළිබඳව විමර්ශන පවත්වන අනුරාධපුර පොලිසිය සැකකරු රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීමට කටයුතු කරන බවයි සඳහන් කළේ. මීට පෙරද ආරක්ෂකංශ නිලධාරීන්ට මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ල වී තිබූ අතර සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම දැඩි අපකීර්තියක් ගෙනෙමින් කුඩු ජාවාරමේ නිරත වූ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනෙකු මීට මාස කිහිපයකට පමණ පෙර අත්අඩංගුවට ගත් අතර ඔවුන් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳ වරාය වෘත්තීය සමිතිය සමග සිදු කරන තවත් සාකච්ඡාවක් එළමින සිකුරාදා පැවැත්වීමට නියමිත බව වරාය අධිකාරිය සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා පවසනවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු සමාගමකට ලබා දීමට රජය කටයුතු කරන බවට පවසමින් පසුගිය කාලයේ පුරාවටම වරාය වෘත්තීය සමිතිය විරෝධතා සහ උද්ඝෝෂණ ක්‍රියාත්මක කළා. කෙසේ වෙතත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ අයිතිය හෝ අයිතීන් කොටසක් හෝ කිසිදු විදෙස් සමාගමකට ලබා නොදෙන බවයි පසුගියදා අග්‍රමත්ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ. මෙම ගැටලුව මුල් කරගෙනමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමගද වරාය වෘත්තීය සමිතිය පසුගිය 13 වන දින සාකච්ඡාවක් සිදු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අනු කමිටුවක්ද පත් කළා. එම අනු කමිටුව සමගද වරාය වෘත්තීය සමිති සාකච්ඡා සිදු කළ අතර එම සාකච්ඡාවේදීද තම වෘත්තීය සමිති වලට එකඟ විය හැකි හේතු සාධක නොතිබුණු බවයි සාකච්ඡාවෙන් අනතුරුව වරාය වෘත්තීය සමිති මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ අයිතිය 100%ක් වරාය අධිකාරිය සත්විය යුතු බවයි වරාය වෘත්තීය සමිති පවසන්නේ. දැන්ට තියෙන ක්‍රමවේදය අනුව 52%ක් වරාය අධිකාරියට 49%ක් වෙනත් පිටරට ආයෝජකයෙකුට මේ 149 කේ ආයෝජනය මගින් මොකද වෙන්නේ අපිට 100%ක්ම අපිට හැකියාව තියෙද්දි අපිට පළපුරුද්ද තියෙද්දි අපිට දක්ෂ ඉංජිනේරුවන් සිටිද්දි අපිට මුදල් තියෙද්දි මේක අපිට ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙද්දි මේ 149 පිටර දීමෙන් අපේ රට ලැබිය යුතු මුදලෙන් 149ක් පිටර රටට යනවා. දැන් අපිට 100%ක් හැකියාව තියෙනවා. මේ වරායන් වලට නැව් හසුරවන්නේ කොහොමද කියලා සමාගම් කියන්නේ. ඒ වුණාට රටකට බෑ ඒක තීරණය කරන්න. අපිට දක්ෂතාවය තියෙන හැකියාව තියෙන මේක කරන්න. වරාය අධිකාරියේ ඉංජිනේරුවන් සාදන්න පුළුවන්. ඒක හදන්න අපි අවුරුදු දෙකක සැලැස්මක් දෙකක දෙකහමාරක සැලැස්මක් අපි දෙනවා. එන බදාදා කැබිනට් ඇපොයින්ට්මන්ට් කමිටියකට අවුරුදු දෙකකින් දෙකහමාරකින් මේක හදලා ඉවර කරන්න පුළුවන්. ඒකටත් අපි ප්‍රොපෝසල් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉන්දියාව තරහ කරගන්නවා කියන්නේ තරහ කරගන්න දෙයක් නෑ. ඒගොල්ලන් අපිත් එක්කම හැමතිස්සෙම යාළුවෙ. මොකද ඒගොල්ලන්ගේ වැඩි ප්‍රමාණයක් එක්ස්පෝර්ට් අපිට ඉම්පෝර්ට් වැඩිපුරක් කරන්නේ ලංකාවට. එතකොට ඒගොල්ලන් ඒ තුල ඉඳගෙන අපිත් එක්ක තරහ වෙන්න කොහෙත්ම බෑ. අපි තරහ වුණොත් මිස. කඩයක් තියෙන මනුස්සයට බෑ ඉන්න පාරිභෝජිකයෙක් එක්ක තරහ වෙන්න. එහෙම තරහ වුණොත් වෙන්නේ කඩේ දවස් කීපකින් වැහිලා යනවා. ඒ වගේම ඉන්දියාව කවදාක ඉන්දියාව නැමැති කඩය කවදාකවත් අනිත් පාරිභෝජිකයෙක් එක්ක තරහ වෙන්නේ නැහැ. වෙන්න පුළුවන් දේ තමයි අනවශ්‍ය ජාත්‍යන්තර දේශපාලන ගැටුමකට ආරාධනා කර ගැනීමකුත් මේකස්සේ වෙන්න පුළුවන්. දැන් මේ හුදෙක්ම දේශප්‍රේමීත්වය තවරගෙන ආපු ආණ්ඩුව උනාට අපි විශ්වාස කරනවා ඇත්තටම දැන් රටේ දේශපාලන තීන්දුව සහ ආර්ථික තීන්දුව ගන්නේ ආණ්ඩුව නෙවෙයි කියලා. ඒ තීන්දුව తీරන ගන්නේ ප්‍රබල රටවල බලපෑමත් ප්‍රබල සමාගම් වල බලපෑමත්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට අමතක වෙලා තියෙනවා. එයාට ලක්ෂ 69ක් ඡන්ද දුන්නා. ඒ ලක්ෂ 69න් ඉන්න බහුතරයක් ඔය කතාව ගෝඨාභය මහත්මයා විශ්වාස කරන්නේ නැහැ. මොකද ඒ මිනිස්සු දුන්නේ දේශප්‍රේමී ආණ්ඩුවක් ගේන කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාණනි ඔබ අර 69 ලක්ෂයකට දීපු පොරොන්දුව ඉෂ්ට කරන්න. අදානි සමාගමට මේක කෑල්ලක් දෙනවද? ඔව්. හරි. ඒකට වට සල්ලි හම්බ වෙනවද? ඔව්. ඩොලර් මිලියන 800. දැන් ඕකට මොන නම කිව්වත් ඔක විකිණීමක් නෙමෙයිද? ඉතින් ඒක නිසා කල්පනා කරන්න. ඒ බොරුවට අහුවෙන්න අවශ්‍ය නැහැ. මෙම ගැටලුව සම්බන්ධයෙන් අප වරාය අධිකාරී සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතාගෙන් විමසීමක් සිදු කළා. එහිදී ඒ මහතා කියා සිටියේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා වරාය වෘත්තීය සමිතිය සමග එළඹෙන සිකුරාදා දින නැවත වාරයක් සාකච්ඡා කිරීමට නියමිත බවයි. පසුගිය ආණ්ඩුව මෙන් වත්මන් ආණ්ඩුව දේශපාලන පළිගැනීම් සිදු නොකළ බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා. ඒ රඹුක්කන ප්‍රදේශයේ පැවති කාන්තා සම්මේලනයේ එක් වෙමින් අපි දේශපාලන පළිගැනීම් ගත්තේ නැහැ. මැති අමතිවරු රාශියක් එදා දේශපාලන පළිගැනීම් අරග කරලා හිරේ ගියා. එදා නොයෙකුත් චෝදනාවලට සමහරක් අයව එදා සිරගත කරා. ඒ නිසා අපි විශේෂයෙන්ම අපි කියනවා මේ රටේ සමාජ මාධ්‍ය තුල ගිහිලා මාධ්‍යර කතා කරලා විපක්ෂය සමග ජනබලවේගයේ වගේම ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ ඉන්න කණ්ඩායම අපදුන්නනම් කියයි නීතිය සාධාරණ කියලා රන්ජන් රාමනායක සිරගත කරාපුවම කියනවා මේකේ ගැටලු තියෙනවා රන්ජන් රාමනායක සැබෑ වීරයෙක් කියලා. හැබැයි ඇත්ත తත්වය රටේ ජනතාව දන්නවා. විශේෂයෙන්ම කොවිඩ් වසංගතය නිසා නිවසේ ඉඳන් වැඩ කරන ඒ ප්‍රතිශතය එන්නෙන් වැඩි වෙලා තිබෙනවා. ඒ නිසා ඉදිරියේදී අපි විශ්වාස කරනවා ඒ කාන්තාවන්ට නිවාසවල ඉඳන් ඒ වැඩ කරන්න ඒ නැත්නම් ඒ රැකියාවේ වැඩ කරන ඒ අවස්ථාවත් රජයක් හැටියට අපි ඒ අවස්ථාව බලන් බොහෝ දුරට ඉඩ කඩ තිබෙනවා.
සංචාරක ව්‍යාපාරයේ යම්සි මට්ටමට අහපව් අපි නගා සිටවන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ සංචාරක ව්‍යාපාරයේ යෙදලා සිටින කණ්ඩායමක් තමයි මේ කාන්තාව ඒ නිසා අද අපි ගිහිල්ලා බැලුවොත් එහෙම ওই පින්නවල වගේ ප්‍රදේශයේ ඉන්න ඒ වෙළෙන්දොන්ට විශාල අපහසුතාවලට මුහුණ පාන්න වෙලා තිබෙනවා නමුත් අපි දන්නවා දෙවෙනි කාර්තුව තුන්වෙනි කාර්තුව වෙනකොට මේ එන්නතත් ලෝකයේ අනික් රටවලුත් ඒ වගේම ලංකාවත් මේ එන්නත පාවිච්චි කරන්න පටන් ගත්තාන් පස්සේ අපි විශ්වාස කරනවා තුන්වෙනි කාර්තුව වෙනකොට ඒ යථා මට්ටමකටම අපිට එන්න පුළුවන් වේවි කියලා දශක ගණනාවක් පුරාවට මෙරට ජනතාව ආණ්ඩු පිහිටුවමින් පාලකීන් ගණනාවක් බලයට පත් කළද ජනතාවගේ සිතුම් පැතුම් ඉටු කිරීමට එම කිසිදු පාලකයෙක් කටයුතු කරන මැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා ඒ හෝමාගම ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් දශක ගණනාවක් තිස්සේ මේ රටේ ජනතාව ආණ්ඩු හදනවා මේ රටේ ජනතාව ආණ්ඩු පෙරලනවා මේ රටේ ජනතාව නායකයෝ ගේනවා මේ රටේ ජනතාව නායකයෝ මාරු කරනවා හැබැයි දශක ගණනාවක් තිස්සේ නායකයෝ ගණනාවක් ගෙනත් තිබුණා දශක ගණනාවක් තිස්සේ පාලනයන් ගණනාවක් ගෙනත් තිබුණා හැම විටම ඒ පාලනය සහ එම නායකයන් ගෙනීමට දායක වූ ජනතාව පරාද වී තිබේ මහජනයාගේ ධනය හොර පාරවල් වලින් තමන්ගේ ව්‍යාපාරිකයන් අතට පවරන සලස්මක් මේ ආණ්ඩු ක්‍රියාත්මක කරමින් තිබෙනවා මේ කොවිඩ් වසංගත තත්ත්වය ඇතුළේ මොනවද තිබුණු බිස්නස් ගොඩක් බිස්නස් කඩාවැටෙනවා හැබැයි ඉදිරියට ගියපු බිස්නස් තිබුණා මොනවද ඉදිරියට ගිය බිස්නස් නිරෝධායනී හොඳ බිස්නස් එකක් පිට රටින් එන විදේශිකයෙකුට කාමරයකට රුපියල් 15000යි දින 14ක් නිරෝධායන වෙන්න ඕන. 210000ක් යනවා. කෑමක ගෙන දෙන කඩින් රුපියල් 100 105ට කඩින් කෑමක අදලා දොරමුල්ල තියලා යනවා. ඒ නිරෝධායන කරන මධ්‍යස්ථාන වලට ඒ අය ප්‍රවාහණය කිරීම බිස්නස් එකක්. කාගේ බස් සමාගමෙන්ද ප්‍රවාහණය කරේ? හෝටල් ගැන කතා කරනවා වගේම මේ නිරෝධායන සෙන්ටර් වලට සෙනග ඇතපු බස් කාගේ සමාගමෙද කියලා කියන්නේ. බිස්නස් එක එතන. කොවිඩ් වසංගත තත්ත්වය තුළ තව බිස්නස් එකක් තියෙනවා මොකද්ද? සැනිටයිසර්. ඊළඟ ඇන්ටිජන් ටෙස්ට් කිට් ගේන එක. ඒකත් බිස්නස් එකක්. ඒතර කොවිඩ් එක ඇතුළේ ඇති වෙලා තියෙන බිස්නස් ටිකත් ඒගොල්ලෝගේ අතින්. ජනතාව නොවැම්බර් මාසේ දුන්නේ මේකට අන්න ජනතාව අපේක්ෂා කරන වංචාව දූෂණය නතර කරන පාලනයක් ඒ වෙනුවට සිදු වී තිබෙන දේ තමයි වංචාව දූෂණයට අනුබල දෙන රැකවරණ දෙන ආරක්ෂාව දෙන පාලනයක් ගොඩනගී තිබෙනවා ජනතාව පරාදයි ජාවාරම්කාරී දිනු දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් සයිබීරියාවෙන් පටන් අරගත්තට පස්සේ යටට එනකොට ඉන්දියාව ඉන්දියාවෙන් පස්සේ ලංකාව මේ මුළු ගොඩබිමම හරි ඕනනම් අර දරාගෙන ඉන්න පුංචි කොක්ක තමයි ලංකාව මේ නැගෙනහිර ඉඳන් බටහිරට බටහිර ඉඳන් නැගෙනහිර නාවික ගමනාගමනේ සිද්ධ වෙනකොට මේ දිවයින අමතක කරලා යන්න බෑ මේක අපිට ආර්ථික ප්‍රශ්නයක් පමණක් නෙමෙයි මේක අපේ රටේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් කොහොමද අපේ රටේ ආර්ථිකය ගොඩනගන්නේ කියන කාරණාව තමයි ප්‍රමුඛතාවයකට ගේන්න ඕනේ ඒ නිසා සම්බන්ධ වෙන සමාගම ගැනම පදනම් කරගෙන අපේ මේ ලියවිල්ල හදන එකට වඩා අපිට වැදගත් වෙන්නේ සම්බන්ධ වෙන කණ්ඩායමට අපි ඉදිරිපත් කරන කොන්දේසි සහ ඉදිරියේදී කොහොමද ආර්ථිකය හැසිරෙන්නේ කියන කාරණාව තමයි වැදගත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ලඟදිච්චුව කිසි දෙයක් විකුණන්නේ නැහැ කියලා. ඒ කියපු දේ ඒ ආකාරම ඉෂ්ට කරනවා. 51%ක් රජයේ තියාගෙන ඒ වගේම වරාය අධිකාරිය පාලනය යටතේ. එහෙම නැතු මේ කාටවත් පාලනේ බාර දීලා කරන්න නෙමෙයි. ඒක නිසා මේ රටේ ජනතාවට අපි කියනවා අපි කවදාවත් ඔබට දීව පොරොන්දුව විකුණන්නේ නැහැ කියලා විකුණන්නේ නැහැ. අපේ රට අද ශ්‍රේණිගත කරලා තියෙන්නේ යුද්ධයෙන් පීඩා විඳින ඉරාකය, ඒ වගේම මොසැම්බික්, ගැබෝන් වැනි රටවල් සමගයි අපේ රට ශ්‍රේණිගත කරලා තිබෙන්නේ. අපිට තව එක ශ්‍රේණියක් පහළට වැටුණු හැටි අපි වැටෙන්නේ බංකොලොත් භාවයේ තත්වයට. මේ අර්බුදයේ ජය ගැනීමට මේ පවුලට පුළුවන්. විපක්ෂයේ අය පාළුගෙයි ඇවිල්ලා වළම් බිඳිනු. සමහර තැන්වලදී චෝදනා කරනවා. අපි රටේ ජනතාවගේ පැත්තෙන් නම් කටයුතු කරන්නේ. පහුගිය ආණ්ඩුව වගේ අපිට නීතිය වල්වක් ගන්න බෑ. නීතිය බලය අතට ගන්න බෑ. අපේ ආණ්ඩුව එහෙම නීතිය අතට අරගෙන නීතිය නමලා අපිට ඕන දේ කරන්න අපේ ආණ්ඩුව දෙන්නේ නෑ. මෙන්න සියත ප්‍රවෘත්ති අංශය වෙත දැන් ලැබුණු විශේෂ පුවතක්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ වන විට කොවිඩ් ආසාදනය වූ පුද්ගලින් 8 දෙනෙකු හමු වී ඇති බව අමාත්‍යාංශ වාර්තා පවසනවා. මේ හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ සේවකයින් 70කට අධික පිරිසක් නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. එම පිරිස අතර අමාත්‍යාංශයේ ඉහළ තනතුරු දරන නිලධාරීන් හා වෛද්‍යවරුන්ද සිටින බව සඳහන්. මෙන්න එම පුවත නැවතත්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ වන විට කොවිඩ් ආසාදනය වූ පුද්ගලින් 8 දිනක හමු වී ඇති බව අමාත්‍යාංශ වාර්තා පවසනවා. මේ හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ සේවකයින් 70කට අධික පිරිසක් නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. එම පිරිස අතර අමාත්‍යාංශයේ ඉහළ තනතුරු දරන නිලධාරීන් හා වෛද්‍යවරුන්ද සිටින බව සඳහන්.
ජනාධිපතිවරයා පසුගිය දා සිදු කළ ප්‍රකාශය වහාම ඉල්ලා අස්කර ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා. ඒ අද කුරුණෑගල ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයකට එක් වෙමින් භාෂණයේ නිදහස සුරකිමු යන මෙන් සංවිධානය කළ නිහඬ විරෝධතාවයක් අද කුරුණෑගල ඔර්ලුසු කඩුව අසලදී පැවැත්ුණා. ඒ සමගි ජනබලවේගයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන අශෝක් අබේසිංහ සහ ජේසී අලවතුල යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් මීට පෙර බිහිවුණු කිසිම ජනාධිපතිවරයෙක්ට චරිත දෙකක් තිබුණේ නැහැ. ඔවුන් ප්‍රසිද්ධියේ කවමදාකවත් දේශපාලන විරුද්ධවාදීන්ට තර්ජනය කළේ නැහැ. නමුත් මෙම වර්තමාන ජනාධිපතිවරයා පසුගිය දින ප්‍රසිද්ධියේම තමන්ට චරිත දෙකක් තියෙන බවත් ඒ චරිත දෙකෙන් ඕනෑම අවස්ථාවක තමන්ට දුෂ්ට චරිත රඟපාන්න පුළුවන් බවත් ප්‍රකාශ කළා. ඉතින් මේක මං හිතන්නේ අපි දකිනවා රටේ සාමාන්‍ය නීතියට පිටින් කරපු ප්‍රකාශයක්. ඒ වගේම රටේ ජනතාවට විශාල බියක් දැනෙන ප්‍රකාශයක්. ඒ නිසා අපි වහාම කියනවා ජනාධිපතිතුමාට එම ප්‍රකාශය වහම ඉල්ලාක්ස් කර ගන්න. මොකද කිසිම කෙනෙකුට බෑ තමන්ගේ කතා කිරීමේ නිදහස අහිමි කරන්න. හිටපු ජනාධිපතිවරු 6 දෙනාම කවමදාකවත් ප්‍රසිද්ධිය එසේ කරලා නැහැ. ඉතින් මේ තත්ත්වයක් තුළ අපි රටට කියනවා රටේ ජනතාවට කියනවා මේ ටික මැති මේ සර් ෆේල් කියන කතාව කියන්න. එක පැත්තකින් පාර්ලිමේන්තුව විවාසදායක සභාවේ මන්ත්‍රීතුමන්ලාට කතා කරන්න තියෙන අයිතියට අභියෝග කරන විධායකයේ මේ තත්ත්වය උදා වෙලා තියෙන ඇයි අද? අද මේ රටේ ජනතාවට කතා කිරීමේ නිදහස. එක පැත්තකින් සෝෂල් මීඩියා, Facebook මේ හැම එකක්ම මර්ධනය කරන්න පසුගිය කාල සීමාව තුළ විශාල පිරිසක් අත්අඩංගුවට ගත්තා. බියවත් දණ්ඩ විශාල වශයෙන් ජනතාවගේ හඬ වහන්න මේ රජය කටයුතු කරන්නේ ඇයි? මේ රජයට Facebook එකේ එහෙම නැත්නම් සෝෂල් මීඩියා එකේ සමාජ ජාලවල තරුණයන් කිව්වා සර් ෆේල් කියලා. එහෙම කිව්වහම දැන් අපි එකින් එක අරන් බැලුවාම මේ රජය බලයටපත් වෙන්න රටේ ජනතාවට ලබා දුන්න සියලු පොරොන්දු අද කඩ කරලා තියෙනවා. දැන් අද බලන්න වරායේ නැගිනිර ජටිය කිසිම ටෙන්ඩර් පටිපාටිකෙන් තොරව කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් අරන් තියෙනවා ඉන්දියාවේ අදානි සමාගමට මේක 149ක් විකුණන්න. බදු කතාවක් මෙතන නෑ. 149ක් විකුණනවා. මෝතර දීපර පරාය පදුතීමේදී වජයට පාඩු කළේ යයි චෝදනා කොට අලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවකට අදාළව එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සෙනරත්න මහතා ඇතුළු තිදෙනෙකුට අද කොළඹ මහතිකරණයේ හමුවේ අධිචෝදනා පත්‍ර බහර දුන්නා. මෝතර දීවර වරායි බදුදීමේදී රජයට පාඩු කළ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවකට අදාළව එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු තුන් දෙනෙකුට අද කොළඹ මහතිකරණයේ හමුවේ අධිචෝදනා පත්‍ර බහර දුන්නා. අධිචෝදනා බහර දීමෙන් පසුව රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙන රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට විනිසුරුවරයා නියම කළා. මෙම අධිචෝදනා පත්‍රයේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලින් 17 දෙනෙක් නම් කර ඇති අතර නඩු භාණ්ඩ ලෙස ලේකන 50 පහක් දෙනම් කර තිබෙනවා. පහුගිය ඔබතුමාලගේ රජය යටතේ හිටපු අමාත්‍යවරුන්ට නඩු පැවරුවා. දැන් මේ ඔවුන් නිදහස් වෙමින් පවතිනවා. දැන් ওই එකම නීතිපති දෙපාර්තමේන්තුව තමයි නඩු පවරන්නේ. ඒ නඩු ගෙනියන්නෙත් නැහැ අයියා. ඒකෙන් ඉඳලා ওই ප්‍රශ්නේ හොඳම අහන්න තියෙන නීතිපතිතුමා. එහෙනම් නඩු පැවරුවේ මොකටද නඩු ඉල්ලාස් කරගන්නවා. එකම එක්කෙනා අපේ කාලේදී නඩු පවරනවා, මේ කාලේදී නඩු ඉවත් කරගන්නවා. එහෙමනම් නීතියක්ද තියෙන්නේ? ඒක නීතිපතිතුමාගෙන් අහන්න ඕනේ මොකද්ද කුමන විදියේ නීතියක් හින්දාද මේක කරන්න කියලා. එම පුවතත් සමගින් ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත් වෙනවා. යලිත් හමිමු රාත්‍රී පුවත් විකාශයෙන් ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.